අයිබෝන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම ක්‍රිකට් උන්මාදයට හොඳම බේත ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් එක. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම 2020 ශ්‍රේණිගත කිරීමවල තුන්වැනි ස්ථානය දක්වා ඉහළට යන්න සමත් වුණා. ඒ අතර භාරයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ලෝක කුසලන තනගාවලියට ඍජුව සුදුසුකම් ලබන්න පුළුවන්ද බැරිද කියන කාරණය ගැන අද ඩේලි ඩෝස් එකේ කතාව. බටහිරින්දිය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරේ පැවති 2020 තරගාවලිය 3-0 විදිහට පහසුවෙන් ජයග්‍රහණය කරන්න බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම තමන්ගේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීලා නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් තමයි මේ තරගාවලිය සඳහා යොදාගත්තේ. හැබැයි ඔවුන්ගේ ප්‍රවීණ ක්‍රීඩකයන් රසක් මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කළා. මෙනොක් වෙනා මෆකා යෝන් වේගපන්දු යවන්නාට මේ තරගාවලිය තුළ අවස්ථාව ලැබිලා තිබුණා. ඒ වගේම රයන් රිකල්ටන් ආරම්භක පිතිකරුවා වශයෙන් මේ තරගාවලිය තුළ කටයුතු කළා. ඩොනවන් ෆෙරයිරා, ජේසන් ස්මිත් සහ පැට්‍රික් ක්‍රූගර්ටත් මේ තරගාවලිය තුළදී අවස්ථාව ලබා දීලා තිබුණා. නමුත් මේ සමස්ත 2020 තරගාවලිය තුළ දකුණු අප්‍රිකා පිලේ පිතිකරණය දුර්වල වුණා. ක්‍රිස්ටන් ස්ටබ්ස් පමණයි කැපී පෙනෙන පිතිකරණයක නිරත වෙන්නට සමත් වුණේ. තරග තුනම පැවතුනේ ට්‍රින්ඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ. පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙවන් පන්දු යැවීම තෝරාගත්තා. ක්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 42කින් ලකුණු 76ක් සහ පැට්‍රික් ක්‍රූගර් පන්දු 32කින් ලකුණු 44ක් ලබා ගත්තත් සෙසු කිසිදු පිතිකරුවෙක්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් දකුණු අප්‍රිකාවට ලැබුණේ නැහැ. මේ අනුව පන්දු වාර 20 අවසානයේ ලකුණු 174ක් ඔවුන් රැස් කරගත්තේ කඩුලු 7ක් දැවි. මැතිව් ෆෝඩ් ලකුණු 27කට කඩුලු 3ක් ලබා ගැනීම කැපී පෙනුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු කොදෙවන් පන්දු 13ක් ඉතිරිව තිබේදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ නිකලස් පෝරන්ගේ ප්‍රවේගකාරී ප්‍රතිකරණය නිසා. පන්දු 26ක් තුලදී ඔහු නොදැවී ලකුණු 65ක් රැස් කරද්දී ෂයි හෝප් පන්දු 36කින් ලකුණු 51ක් ලබා ගත්තා. දෙවන තරගයේදී කොදෙවන් හොඳ ටීම් පර්ෆෝමන්ස් එකක් පෙන්වුවා. දකුණු අප්‍රිකා කණ්ඩායම මේ තරගයේ කාසිය වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත්තා. කොදෙවන් පන්දු වාර 20 අවසානයේ කඩලු 6කට ලකුණු 179ක් රැස් කරගත්තේ පිතිකරුවන් 4 දෙනෙක්ම ලකුණු 25 සීමාව පසු කිරීමත් සමගින්. ෂයි හෝප් ලකුණු 41ක් ලබා ගත්තා. ලිසඩ් විලියම්ස් කඩලු 3ක් දවා ගන්න සමත් වුණා. අප්‍රිකාව සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පන්දු 37කින් කඩුලු 7ක් අතැතිව ලකුණු 51ක් පමණක් අවශ්‍ය වන තැනකට තරගය අරගෙන එමින්. නමුත් ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 20ක් තුල මිද වැටුනේ තරගාවලි පරාජය ඔවුන්ට හිමි කර දෙමින්. ෂමා ජෝෂප් සහ රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 3 බැගින් ලබා ගන්නට සමත් වුණා. රොමාරියෝ ෂෙපර්ඩ් තමයි තරගයේ වීරයා බවට පත් වුණේ. තුන්වන තරගයට වර්ෂාවෙන් බාධා මතුවීමත් එක්ක මේ තරගයේ පන්දු වාර 13කට සීමා වුණා. කාසි වාසිය දිනාගත්තේ බටහිර ඉන්දිය කොදෙවන් ඔවුන් තෝරාගත්තේ පන්දු යැවීම. දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 108කට මේ පන්දු වාර 13 තුර සීමා කරගන්නට බටහිර ඉන්දිය කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. යලිත් කැපී පෙනෙන ප්‍රතිකරණයක නිරත වෙච්ච ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 15කින් ලකුණු 40ක් රැස් කළේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්. නමුත් ෂයි හෝප්, පූරන් සහ හෙට්මයගේ ප්‍රවේගකාරී ප්‍රතිකරණය හමුවේ පන්දු 22ක් ඉතිරිව තිබියදී කොදෙවන් කඩුලු 8ක පහසු ජයක් හිමි කරගන්නට සමත් වුණා. රොමාරියෝ ෂෙපර්ඩ් තරගයේ වීරයා වෙද්දී තරගාවලියේ වීරයා විදිහට ෂයි හෝප් නම් කෙරුණා. මේ ජයග්‍රහණ තුනත් සමගින් එංගලන්තේ පසු කරමින් 2020 ශ්‍රේණිගත කිරීමවල තුන්වන තැන දක්වා ඉදිරියට යන්න කොදෙවන් සමත් වෙනවා. මීළඟ යාවත් කාල කිරීමේදී තමයි අපිට ඒක දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ. මේ අනුව ඩැරන් සමී යටතේ කොදෙව් ක්‍රිකට් පුනරුදයකට ලක්වෙමින් තිබෙන බව පැහැදිලි. කොදෙවන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන බවක් තමයි අපිට පෙන්වන්නට තියෙන්නේ. බලමු ඉදිරි තරගාවලිවලදී ඔවුන් කොයි විදිහට මේ ජයග්‍රහණ රැල්ල ඉදිරියට අරගෙන යයිද කියලා. ග්‍රෑන්ඩ් පාක් ඇරීනා පිළියන්දල, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගෘහස්ත පුහුණු තැල්, ඔටෝමැටික් බෝලින් මැෂින්, පිළියන්දල නගර මැද ක්‍රිකට් වලට කියාපු තැන. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමත් එක්ක එක්දින තරගාවලිය 2-1 විදිහට අවසන් කරගන්නට සමත් වුණේ අවසන් තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන්. කෙසේ වෙතත් මේ තරගාවලිය 3-0 විදිහට ජයග්‍රහණය කරයි කියලායි විදු තරගාවලියට පෙර අනුමාන කළේ. ඒ අනුමානය සම්පූර්ණයෙන් වැරදි ගියා. මෙහිදී ශ්‍රී ලංකාවට අවුරුදු 22කට පස්සේ ශ්‍රී ලංකාවෙන් එපිටදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගන්නට තිබිච්ච අවස්ථාවයි මඟ හැරිලා ගියේ. ඔබට මේ කතාව ඇහුවාම පුදුම හිතනවා ඇති. 2002 වසරෙන් පස්සේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවෙන් පිටතදී ලබා ගන්නට සමත් වෙලා නැහැ. 2003 ඉඳලා මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විදේශ රටකදී ද්විපාර්ශ්වීය එක්දින තරගාවලි 14කට විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. ආසන්න කාල වකවානුව ගත්තොත් අවුරුද්දකට එකක් වගේ තමයි ශ්‍රී ලංකාවට විදේශ තරගාවලි ලැබිලා තියෙන්නේ. 2025 එක්දින ලෝක කුසලානයට තවත් අවුරුද්දක කාලයක් තියෙනවා.
ඒ වෙනකල් කිසිදු එක් දින තරගාවලියක් මේ වෙන තුරු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තහවුරු වෙලා නැහැ. ඉතින් මෙවන් පසුබිමක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජයග්‍රහණ රැල්ලක් වාර්තා කරමින් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්නට සමත් වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ පළවෙනි ද්විපාර්ශ්වීය තරගාවලිය යන්නේ 2003 දී බටහිර ඉන්දියා කොදෙව් දූපත් වලට තරග 6ක් තිබ්බ ඒ තරගාවලිය 6ට බිංදුවක් විදිහට දිනලා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එන්නේ. හැබැයි ඒ කාලෙදි කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තිබුණා කියන එක පිළිබඳව ලොකු මතකයක් බොහෝ දෙනෙකුට නැහැ. විදුවටත් එහෙම ලොකු මතකයක් නැහැ මේ වගේ ජයග්‍රහණ ලබා ගත්තා කියන කාලේ මේ 2003 වගේ කාලවකවානුවකදී. හැබැයි මේ ලකුණු සටහන බැලුවාම මේ ඉන්න අය අතරින් බොහෝ දෙනෙකුගේ නම් අපිට නොහුරු නම් බවට පත් වෙනවා. ඒ කාලයේදී කාන්තා ක්‍රිකට් පිළිබඳව ලොකු අවධානයක් නොතිබීමත් එක්ක හැබැයි ඒ කාලයත් මේ කාලයත් යා කරන එක නමක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ කෙනා කවුද කියලා ඔබටත් බොහොම පහසුවෙන් කියන්න පුළුවන්. සශිකලා සිරිවර්ධන. මේ තරගාවලිය තමයි සශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර පිටියට පිවිසෙන පළමු තරගාවලිය බවට පත් උනේ. ඒ කාලේ මේ කාලේ කාන්තා ක්‍රිකට් යා කරමින් ලංකාවෙන් මුලින්ම ලෝක තලයට ගිය ක්‍රීඩිකාව බවට සශිකලා සිරිවර්ධන පත් වුණා. ඒ අඩිපාර ගිහිල්ලා ලෝකේ ලංකාව ඇතුළට ගේන චමරි අතපත්වට පුළුවන් වුණා. දැන් මේ සියලු තත්ත්වයන් එක්ක මේ අයර්ලන්ත තරගාවලිය පිළිබඳව සලකා බලද්දී මෙතනදිත් අපි දකින ප්‍රධාන කාරණයක් තමයි රෙස්ට් ඇන් රොටේෂන්. ඔවුන් ඉතාමත්ම හොඳින් මේ තරගාවලිය තුලත් ක්‍රියාත්මක කළා. අවසන් තරගයට ඔවුන් එන්නේ 20-20 තරගාවලියේ අවසන් තරගයේදී වගේම හොඳම පන්දු යවන්නියන් දෙදෙනා සුගන්ධිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධිනී කණ්ඩායමෙන් එළියේ තියලා ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අමා කාංචනා තමයි ඒ වෙනුවට කණ්ඩායම තුලට ඇතුළට ආවේ. ඉතින් කාන්තා කණ්ඩායමට ලැබෙන සීමිත තරඟ ප්‍රමාණයත් එක්ක ඔවුන්ට අනිවාර්යෙන්ම මේ රෙස්ට් ඇන් රොටේෂන් කරන්නට සිදු වෙනවා. ඒක ඔවුන්ට කරන පෙළඹවීමක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අලුත් ක්‍රීඩකයෙක් අලුත් ක්‍රීඩිකාවක් අත්හදා බලන්නට ඔවුන්ට ලැබෙන අවස්ථාව ඉතා සීමිතයි. ඉතින් මේ නිසා ඔවුන් ඒ ක්‍රීඩිකාවන් අත්හදා බැලීම ඉතාමත්ම හොඳින් කරමින් තරඟ ජයග්‍රහණයනුත් පවත්වා ගන්නට උත්සාහයක් දරමින් ඉන්නවා. ඒක බොහෝ දුරට සාර්ථක වෙච්ච බව අපිට පහුගිය තරගාවලි බලද්දී දැක ගන්නට හැකියාවක් තිබෙනවා. මේ තරගයේදී ඉනෝෂි ප්‍රියදර්ශනීගේ පන්දු යැවීම විශේෂිත එකක් වෙන්නේ ඇය අවුරුද්දකට පස්සේ කණ්ඩායමට ඇවිල්ලා ලැබෙන අවස්ථාවේදී උපරිම දක්ෂතා දැක්වීම නිසා. ඇය එක පැත්තකින් පන්දු වාර 10ක් එක දිගටම ක්‍රියාත්මක කරනවා. ඇය තමයි මේ පීඩනය නිර්මාණය කරලා අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු බිඳ වැටෙන්නට අවශ්‍ය කරන පසුබිම අවසන් තරගයේදී නිර්මාණය කරලා දුන්නේ. නිලකුණු පන්දු වාර 5ක් ඇය ක්‍රියාත්මක කරනවා. මේ පන්දු යැවීම සුවිශේෂී එකක් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් 2014න් පස්සේ ආවපු වැඩිම නිලකුණු පන්දු වාර සංඛ්‍යාව බවට මෙය පත්වීමත් එක්ක. ඉනෝෂි ප්‍රනාන්දු මේ දශකම දක්වද්දී මේ ලයිස්තුවේ වැඩිම වාර ගණනක් සටහන් වෙන තරගයකදී නිලකුණු පන්දු වාර 8ක් ක්‍රියාත්මක කරපු පන්දු යවන්නියත් ප්‍රනාන්දු කෙනෙක්. ඇය රෝස් ප්‍රනාන්දු වර්තමානයේ විනිසුරුවරියක් විදියට කටයුතු කරනවා. වැදගත්ම දේ මේ ක්‍රීඩිකාවන් අතරින් බොහෝ දෙනෙක් අවුරුද්දකට ක්‍රීඩා කරන්නේ තරඟ 6ක් 7ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක්. ඉතින් තමන්ට ජාත්‍යන්තර පිටියේ අවස්ථාවක් ලැබෙන තුරු තමන්ගේ දක්ෂතා පවත්වාගෙන තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන තමන්ගේ තරඟ සැලසුම් අප්ඩේට් කරගෙන ඒ සඳහා සූදානමින් ඉන්න එක සහ ඒ ලැබෙන අවස්ථාව ග්‍රැබ් කරලා ඒ ලැබෙන අවස්ථාවේදී උපරිම දක්ෂතා දක්වන එක ඔවුන්ගේ අගය කළ යුතු දෙයක්. ඒ තමයි ක්‍රීඩිකාවකගේ තියෙන කැපවීම සහ ඔවුන් කොයිතරම් දුරට මේ තරඟ සඳහා සූදානම් වෙලා ඉන්නවද, ඔවුන්ගේ මානසික තත්ත්වය කොයිතරම් හොඳින් පවත්වාගෙන යනවාද කියන එකට උදාහරණයක් විදිහට අපිට දකින්නට පුළුවන්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ගත්තත් කාන්තා ක්‍රිකට් වලට ලැබෙන තරඟ ප්‍රමාණය අඩුවක් තිබෙනවා. මේ නිසා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව වගේ කණ්ඩායම් හැරෙන්නට අනෙකුත් කණ්ඩායම් සාපේක්ෂව අඩු තරඟ ප්‍රමාණයන් තමයි ක්‍රීඩා කරන්නේ. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අවසන් කාන්තා එක් දින තරගයෙන් පස්සේ තාමත් රෑන්කින් ටේබල් එක අප්ඩේට් වෙලා නැහැ. ශ්‍රී ලංකාවට වඩා රේටින් පොයින්ට්ස් 40කට වඩා පහලින් ඉන්න අයර්ලන්තය හමුවේ තරඟ දෙකක් පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ රේටින් එක සීග්‍රෙන් අඩු වුණා. ස්ථාන දෙකක් ශ්‍රී ලංකාවට පහලට වැටෙන්නට සිදු වුණා. නවසීලන්තය සහ බටහිර ඉන්දියා කොදෙව්වන් ඉදිරියට යන්නට සමත් වුණා. හැබැයි අවසන් තරගයේ ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලංකාවට කොදෙව්වන් පසු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීමවල 6වෙනි තැන දක්වා ඉදිරියට යන්න පුළුවන්. විමෙන්ස් චැම්පියන්ෂිප් එකේ මුල් 6 දෙනා අතරට ආවොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට ඍජුව සුදුස්සන් වෙන්නට පුළුවන්. දැනට ඉන්නේ ශ්‍රී ලංකාව 4වෙනි තැන. නමුත් කොදෙව්වන් සහ බංග්ලාදේශයට තවත් තරඟ 6 බැගින් තිබෙනවා. ශ්‍රී ලංකාව පසු කර යන්නට නම් බංග්ලාදේශය සහ කොදෙව්වන් ඉතිරි වෙලා තියෙන තරඟ 6න් 5 බැගින් අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි. බංග්ලාදේශය සහ කොදෙව්වන් අතරේ තරගාවලියක් පැවැත්වෙනවා. මේ අනුව මේ තරගාවලියේ ප්‍රතිඵලය අනුව මේ කණ්ඩායම් දෙකෙන් එකක් අනිවාර්යෙන් මේ සටනින් ඉවත් වෙනවා. ඉන්පස්සේ බංග්ලාදේශයේ අයර්ලන්තය සමගත් කොදෙව්වන් ඉන්දියාව සමගත් ක්‍රීඩා කරන්නට නියමිතව තියෙනවා. ඉතින් මේ තරගාවලිවලදී කොදෙව්වන් සහ බංග්ලාදේශය තරඟ දෙක බැගින් පරාජයට පත් වුණොත් ශ්‍රී ලංකාව පසු කරන්නට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
කොදෙවන් ක්‍රීඩා කරන මේ තරගාවලිවල ප්‍රතිඵලය දිහා බලාගෙන ඉන්නට සිදු වෙනවා. හැබැයි තවදුරටත් වැඩි වාසි තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තේ. ශ්‍රී ලංකාවට ඍජු සුදුසුකම් ලබන්නට තිබෙන අවස්ථාව ඉතාමත්ම ඉහළයි කියලා සටහන් කළ යුතුයි. මේ අතරවාරයේදී බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම ශ්‍රී ලංකාවට එනවා ඒ එක් දින තරඟ දෙකක් සහ 20යි 20 තරඟ පහක් ක්‍රීඩා කිරීම වෙනුවෙන්. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ යෝන් ක්‍රීඩිකාවන්ට තවදුරටත් තරඟ අත්දැකීම ලබා ගන්නට හොඳ අවස්ථාවක් නිර්මාණය වෙනවා. මේ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටත් ලෝක කුසලානයට කලින් ක්‍රීඩා කරන්නට පුළුවන් තරගාවලි දෙකක්වත් අඩුම තරමේ යොදා ගත්තොත් ඒක ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට යන ගමනේදී මේ එක් දින ලෝක කුසලානය පිළිබඳවයි අපි කතා කරන්නේ. එක් දින ලෝක කුසලානයට යන ගමනේදී ඒක වඩාත් වාසිදායක තත්ත්වයක් බවට පත් කරගන්නට හැකියාවක් ලැබේ. මේ දේවල් පිළිබඳව තමයි ඩේලි ඩෝස් එකේ ආදා අවධානයට ලක් වුණේ. ඉතින් හෙටත් උදේම වෙන්න ක්‍රිකීලොක් ඩේලි ඩෝස් එක ගන්න ඔයාලා එකලම දෙවනි ටෙස්ට් එකේ පළවෙනි දිනේ යන හෙට ඩේලි ඩෝස් එකෙන් අපි කතා කරන්නේ. අදට ගිහිල්ලා එන්න ජය වේවා හැමෝටම.